මේ ප්‍රජාව අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කතියි. ඒ ප්‍රජාව සම්පූර්ණ අවිද්‍යාගතයි. අන්ධකාරයේ ජීවත් වෙනවට අණ්ඩ භූතා. තාම පිටර කට්ටක් ඇතුලේ ඉන්නේ. මේක එළිය පෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. පරියෝණද්දා අවිද්‍යාවෙන් පිරිසිඳලා තියෙන. කක්ක ගොඩේ ඉන්නේ කියන එකයි සාමාන්‍යයෙන් කියවෙන්නේ. එහෙව් එකේ තථාගතයන් වහන්සේ මේ අවිද්‍යාව බිඳීමට කටයුතු කරනකොට කතා කරනකොට අවවාද කරනකොට ඒක ඇහුම්කන් දෙන එකත් ඒකට කන් යොමන එකත් වෙන්න පුළුවන් වගේ කියලා අඤ්ඤං චිත්තං උපට්ඨපේති කියලා ඒකට හැරවුම් ලක්ෂයක් ගන්න එකත් බුදුජාණන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත ධර්මයි. අවිද්‍යාවෙන්ම වෙලිලා විද්‍යාවෙම ඉපදිලා අවිද්‍යාව ගත කරලා අවිද්‍යාව මැරලා යන මිනිස්සුන්ට අවිද්‍යාව විනාශ කරන්න ඕනේ කියනකොට ඒක අහන එකත් ලොකු දෙයක් කියලා කියනවා. කණ යොමුණ කරන එකත් ලොකු දෙයක් ඒ වගේම ඒක සඳහා වෙනස් හිතක් නැත්නම් ඥානවන්ත හිතක් පහළ කරනවා කියන එක ඒක අපි හිතන්නේ අපේ ආචාර්ය අද්භූත ධර්මයක් කියලා නෑ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මගේ බණට මිනිස්සු මෙම අහුම්කන් දෙන එකත් ආශ්චර්ය අද්භූත ධර්මයක් කියලා. මොකද ඒ තරම්ම ඒ අවිද්‍යාවේ ඉන්නේ ඒකම බන්දලා ඇස් බැඳුමක් දාලා මොන තාලෙන්වත් ගොඩ එන්න බැරි තාල්. අපි යමෙක් ඇසුරු කරා නම් සිද්ධියක් කෙරුවා නම් ඇහුවා නම් හිතුවා නම් තන්නේ කර ඒකේ අය හොදන්න ගූවක් ඇත්තේ නැහැ. අවිද්‍යාව තමයි තියෙන්නේ. එහෙව් එකේ බුදුබණක් අහනවා කියන එක ආශ්චර්ය අද්භූත ධර්මයක්. මොකද ඒ තරම් මේක සින්දු කියන්න කට්ටේ ඉන්නවා, සංගීත සම්දර්ශන කියන්න කට්ටේ ඉන්නවා, පුදුම දේශන දෙන්න පුළුවන් කට්ටේ ඉන්නවා. අර අවිද්‍යාව වැඩි කරන්න. ඒක තමයි අපි ඉඳලා තියෙන්නේ. අපි ඉන්නේත් ඒකේ. ඒ වගේ මේ බුදු කෙනෙක් පහළ වෙලා අවිද්‍යාව විනය ධර්මයක් දේශනා කරනකොට ඒකට අහුම්කන් දෙන එකත් බුදුජානන්සේ සාරාංශංගික කල්පලක්ෂයක් මේ ප්‍රජාවත් එක්ක ගත කරලා මං යමක් කිව්වොත් ඒ කට්ටියමට අහුම්කන් දෙන්න මම කොහොම හැසිරෙන්න ඕනද කියලා මුළු ඒ සාරාංශංගික කල්පලක්ෂයේම කවම දාකවත් බොරුවක් කතා කරලා නැහැ. අනික හැම අකුසලයක්ම කරලා තියෙනවා. ඒක නිසා බුදුජානන් වහන්සේ වචනයක් කතා කරොත් ඒකේ දෙකක් නැහැ. අද්වෙජ්ජ වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා. බුදුජානන් සිකියොත් ඒකේ දෙකක් නැහැ. අහන්න කාටවත් දෙයක් නැහැ. ඒ වගේ මේකේ පුස් කියලා දෙයක් නැහැ, හිස් කියලා දෙයක් නැහැ. ඉතින් ඒක මේ අපේ බුදුජානන් වහන්සේ මේ අපේ ධර්මයට නතු කර ගැනීම සඳහා බුදුජානන්සේ පාරමිතා පුරපු හැටි. ඒත් අපිත් එක්කම තමයි පාරමිතා පුරලා දෙන්නේ. ඔය සාරාංශක කල්පලක්ෂේ මේ පිටරට කට්ටියත් එක්ක ගෙනල්ලා රටින් ගෙනල්ලා නෙවෙයි පාරමිතා පුරපු. අපිත් එක්කම තමයි. එතැන් මේ අපි පොඩි පිරිසක් බුදුබණ අහනවා. ඒ බුදුබණ අහන්නේ අපේ ගුණයක් නිසා නෙවෙයි බුදු ගුණයක් හින්දා. ඒ නිසා බණ ඇහිම පිනක්. බණ අහන එකත් පිනක්. ඊට පස්සේ මේ බණේ තියෙන්නේ අවිජ්ජා විනය කියලා තේරුම් අරගන්න සෑහෙන්න කල්යනවා. අපි මේ අපේ අවිද්‍යාව වඩා ගන්නම තමයි අර කාංකරණ්ඩුවේ කරඬු එල්ල ගන්න, කරඹු එල්ල ගන්න වගේ පදක්කම් බැඳ ගන්න වගේ ධර්මයේ අරගන්නේ අවිද්‍යාව වඩන්නමයි. ඔත් මේ අවිද්‍යාව නැසීම සඳහායි තියෙන කියලා දකින්නකොට ඒ පුදුම ජීවිත පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා අරගෙන තියෙන ප්‍රයත්න තමන් වහන්සේගේ නිවන් දැකීම කරගන්න තිබුණානේ. ඊපස්සේ මේ පච්චේ මේ ශ්‍රාවක බුදු කෙනෙක් වෙලා ඒක එදා දීපංකර පාදමූලේදී අංග සම්පූර්ණ වෙලා තිබිලා තියෙනවා. නමුත් එදා අදිෂ්ඨානයක් ගත්තා මම අද ඉඳලා මම මේ කියන දේ තව කෙනෙකුට අහන්න හිතෙන්නේ. කියන්නේ තන්නේ ක්‍රම මානවයාගේ ධර්මයට විරුද්ධ ධර්මයක්. නැත්තම් ගඟ දිගේ ඉහළට පේන ධර්මයක්. ඒක මම කියන දේ අහන්න දැන් මම කවුරු හරි කියන දෙයක් අහන්නේ මොන මොන ಗುಣ තියෙනවා නන්ද? අන්න ඒ ಗುಣ මම හදා ගන්න ඕනේ කියලා ඒක හරීම ලස්සනයි. ඒ බෝසත් වහන්සේ පාරමිතා, උපපාරමිතා, පරමාර්ථ පාරමිතා පුරණ කොට අදිෂ්ඨාන පාරමිතාව මේ මිනිස්සු දිහා බලලා මිනිස්සුන්ගෙමයි කැපිලා ආවේ. එහෙම නැතුව මේ පිට රටින් ඉගෙන ගත්ත දැනුමක්වත් එහෙම නැත්තා ගාම මේ සර්බලදාරි දිව්‍යන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ආශිර්වාද ගන්නලා බුදු කිරුවා නෙමෙයි. විතීගෙන නිසා අපි අද බණ අහන්නේ සාරාංශික කල්පලක්ෂය පෙරම්පුර තමයි. අපිත් මේ බුද්ධ අංකුරයන් වහන්සේත් එක්ක ඇවිල්ලා 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 අනන්ත අප්‍රමාණ බණ අහලා අනන්ත අප්‍රමාණ ගණන් ගන්නතු විසිකරලා අනන්ත අප්‍රමාණ මේක වැඩක් නැහැ කිය කිය විසිකර කර කාමයේම ආලේ රාමා භික්කවේ ආලේ රත ආලේ සමුදිතා කියලා ප්‍රේමිටම තමයි කතා කරේ. අවිද්‍යාව විනේත නෙවෙයි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මොකද්ද වෙලා තියෙනවා? මේ බණේ හොඳට අපිට තෝරලා බේරලා ගන්න පුළුවන් හංසයා
කිරෙන් වතුර වෙන් කර ගන්නා වගේ මේ අවිද්‍යාව නැසීම සඳහා කියන දේවල් වලට මොකද්දෝ රුචිකත්වයක් තියෙනවා. මං කියන්නේ මේ අපේ මේ ඉන්න ටිකේ ලෝකේ නෙවෙයි, ලෝකේ නයි කවදාකවත් වෙන්නේ නැහැ. ඒක ඊටාම සුළුතරයක වෙන දෙයක්. ඉතින් ඒ දේ වෙනකොට අපිට කොච්චර වෙහෙසක් ඉනොත් බලන්න අපේ රසායනික ශරීරයට දරන්න බෑ මේක. කායික ශරීරයට දරන්න බෑ මේක. මනෝමය කායකට දරන්න බෑ. මොකද මේක හැදිලා තියෙන්නේ කාමෙටනේ. මේක හැදලා තියෙන්නේ අවිද්‍යාවටමයි. ඒක මේ අවිද්‍යාව විනයට යන්න ගියාම කූඩල්ලට ලුණු ගැහුවා වගේ. ඉතින් ඒ නිසා ඒ වෙනකොට අපි හරහ යන්න වෙනවා කටුකොහලක් කූඩ මේ ගැරන්ඩියක් පොල් කටුහිලකින් ඇදලා ගත්තා වගේ. හරි වෙහසයි. නිසා කාටවත් එහෙම නිකන් ඉන්ට කූලර් එකෙන් හයිවේ එක ගිහිල්ලා වෙලා මෙතනින් නැග්ග අතනින් බැස්සා. ඒ කතා හම්බ වෙන්නේ නැහැ. කට්ටි හිතාගෙන මේ මයිටි බුදු ආමරෝ ආපුවාම එක පාට ගිලහක් ගාලා නිවන් දකි ගියා. අමාරුයි. කොතන වුණත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අවිද්‍යා විනය මා තුල දැන් සිද්ධ වෙනවද? කොහොමද ඒක සිද්ධ වෙන්නේ? සිද්ධ වෙනකොට දරු ප්‍රසූතියකදී මවක් දරන විලිරුදාව ප්‍රසූතියක් සඳහා ඊට වැඩිය විලිරුදාවක් මේ කියනවා. ඒ අර මේ විද්‍යාව ප්‍රසූත කරන්න අවිද්‍යාව අයින් කරගන්න. ඉතින් ඒක සරුවච්චන් වහන්සේට වෙච්ච හැටි හරිම අපූරුයි. ඊට පස්සේ සරුවච්චන් වහන්සේ ඒක පළවෙනි වතාවට බණ කියලා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට වෙච්ච හැටි ඒක පුදුමාකාර ආශ්චර්ය ධර්මයක්. එදා තමයි බුදුරජාණන්සේ සම්මා සම්බුදු බවට පත් වුනේ. මොකද මේක කාටවත් කියලා දෙන්න බෑ. කියලා දීමෙන් අනිත් එක්කනට අවබෝධ කිරීමෙන් බුදුහාමසගේ ගුණේ වැඩිලා තියෙනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කිව්වේ හටගන්නාසුළු යමක් ඇත්තේ වීනං ස්වාංශෝ ඔක්කොම නැති වෙනවා කියලා කියනකොටම බුදුරජාණන් අඤ්ඤා කොණ්ඩඤ්ඤාමරෝ නෙවෙයි උදම්මැනුවේ. බුදුරජාණන් ආචි උදම්මැනුවේ. අඤ්ඤාසිවත බෝකොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝකොණ්ඩඤ්ඤෝ කියලා. මොකද බුදුහාමුදුරුවෝ තව කෙනෙකුට අවබෝධ කර දීමේ ශක්තිය උරගා බලපු වෙලාව. එදා මෙදා තුර කී ලක්ෂයක් මේ ධර්මයේ අවිද්‍යාව විනය තේරුම් ගත්තද කියන එක නැත්තම් අපි මේ කරගෙන යන වැඩපිළිවෙල හරහා 274 පහක් වැඩමුළු තියලා එහෙම නැත්තම් ඒවට පුළු පුළුවන් වෙලා සම්බන්ධ වෙලා අවිද්‍යාව කොච්චරක් ක්‍රමානුකූලව ගෙවිලා තියෙනවද කියලා බලන්න පුළුවන් නම් මං හිතන ලෝකේ ඕනම කෙනෙක් ඒක සඳහා තනි කකුලෙන් දවස් 7ක් හිටගෙන ඉඳීවි. මන්ට දැන් කොච්චර අවිද්‍යාව ගෙවිලා තියෙනවද කියලා දැනගන්න. ඇත්තටම ගෙවෙන එකටත් වැඩිය වැදගත් දේ තමයි ගෙවෙනවද කියලා දැනගන්න. එහෙම නැත්නම් ඒ පිළිබඳ විශ්වාසය. ඒ පිළිබඳව අවික්ෂිප්ත භාවය නැතිවම. ඒක පිළිබඳව නොසලින ශ්‍රද්ධාව. ඉතින් ඒක ඒකේනා විද්‍යා විද්‍යා විනයට දාලා විද්‍යාවේ අවිද්‍යාවේ ජීවත් වෙන මනුස්සට අවිද්‍යා විනයට යොමු කරවලා ඊට පස්සේ යාට හේතු ගන්නන්න ඕනේ මරණයට ඉස්සරලා මේක සිවර කරන්න පුළුවන් කියලා. ඒකම අභීත ප්‍රකාශනයක්.